කැත්ත උදැල්ල හරි හැටි හුරු පුත්තලම තබ්බව තම්බපන්නි ගමේ ජීවත් වූ රණසිංහ ආරච්චිලාගේ සුනිල් විවාහක දෙදරුව පියකි. දශක දෙකකට පමණ පෙර බිරිඳගෙන් වෙන් වූ සුනිල්ට යණේ නමන් නැති විය. ඔහුට තිබුණු එකම සරණ බවට පත් වී තිබුණේ තම මවගේ ආදරය සෙනෙහස රැකවරණය පමණි. දිවයිනේ විවිධ ප්‍රදේශවල තම මව සමග ජීවත් වූ සුනිල් වසර 8කට පමණ පෙර තබ්බෝව තම්බපන්නි ගම්මානයට පැමිණ කුඩා පැල්පතක් සාදා ගනිමින් එහි ජීවත් වන්නට විය. තම මව සමග ජීවත් වූ සුනිල් කැත්ත උදැල්ල දෑතට හරිහැටි හුරු වූ හේයින් තම වත්තේ වගාවක් සිදු කරමින් එයින් ලබා ගන්නා අස්වැන්න පාපැදියෙන් ගොස් අලවි කරමින් තම මව සමග දුකසී ජීවත් විය. පිදුරු පොල්ලතු සෙවිලි කළ මැටි බිත්ති හතරකට කොටු වූ මේ පුංචි නිවස රාත්‍රී කාලයේදී ආලෝකමත් වූයේ ලාම්පුන් දැල්ලෙන් නැගුණු එළියෙනි. කාලයකට පසු ව්‍යාපාරික මහතෙකුගෙන් ලැබුණු තහඩු මෙම නිවසේ වහලයට සවි කළද ගරා වැටුණු බිත්ති හතර මැද මරණීය බලාපොරොත්තුවෙන් තවදුරටත් ජීවත්වන්නට සුනිල්ට සහ මවට සිදුවිය. එළුවන් නාන වලකින් පානීය ජලය ලබාගත් සුනිල්ට සහ මවට පිරිසිදු පානීය ජලබිඳක් ලබා දෙන්නට ගම්පහ පදිංචි ඔමිරෝ ලෑන් අධිපතිතුමා ඇතුළු පවුලේ අය කටයුතු කළේ එස්එල් ටීවී1ස්ට් නාලිකාව හරහා සමාජගත කළ වීඩියෝ එකක් නැරඹීමෙන් පසුවයි. එම ජලය භාවිතා කරමින් සාර්ථක වගාබිමක් පවත්වාගෙන ගිය සුනිල් තම වගාව වන අලින්ගෙන් බේරාගන්නට ගොස් ජීවිතය බේරාගත් අවස්ථා අනන්තය. තබ්බූ අභේ භූමියට මායිම්ම ජීවත් වූ මේ අම්මටයි පුතාටයි මහා ලොකු බලාපොරොත්තු නොවිය. එදා වේල හම්බ කරගනිමින් පුංචි නිවසක ආරක්ෂිතව ජීවත්වීමේ සිහිනය පමණක් ඔවුන් තුල තිබුණි. මේ පිළිබඳ අවස්ථා කීපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද ඔවුන්ගේ ඉල්ලීමට සවන් දෙන්නට කිසිවෙකුත් සිටියේ නැත. ඒ සියලු බලාපොරොත්තු සමග වනාඩි ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගෙන යන්නට සුනිල්ට සිදු විය. සුනිල්ගේ මරණය වනාලි ප්‍රහාරකින් සිදු වූවක් බව තහවුරු වී හමාරය. ඊළඟට සිදුවන්නේ කුමක්ද? සුනිල්ගේ මරණයෙන් පසු ඔහු ආදරය කළ, ඔහු ජීවත් කළ ඔහුගේ මවට කුමන සරණක්ද? 2023 හත්වෙනි මාසයේ 25 වන දින අලුයම 3ට පමණ වනාලි ප්‍රහාරයට ලක්ව මිය ගිය සුනිල්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඩිනමින් පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට පුත්තලම රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක විජය සමරතුංග මහතා කටයුතු කළ ආකාරය සහ කරුවලගස්සැව පොලිසිය මේ සඳහා දැක් වූ සහයෝගය පවුලේ අයගේ සහ ගමේ ජනතාවගේ ඇගයීමට ලක් කෙරුණි. මේ සුනිල් මිය යන්නට පෙර මාස 7කට පෙර අපට කිව් කතාවයි මෙතෙන් සිට ඒ කතාව. ගඩොල් ටිකක් කපලා හරි ගස ගත මට පුච්ච ගන්න කරද ගල් 3000ක් 3500ක්වත් පුච්චන්න ඕනේ ගල් 1000ක් සුද්ධ කරගන්න පිච්චෙන්ද. ඉතින් ඒක මම කල්පනා කරුවා දැන් අම්මා එමය පොල් ඇතුව හොරගෙන හිටියේ පොල් ඇතු ටික වේව කන. වේව කන නිසා ආයෙ ගන්න මම කල්පනා කරුවා මේ මැට්ටෙන්ම බැඳ ගන්න. බැඳලා ඇඳ දාල මට වත්ත කිටපු තැනකින් ඇඳක් හම්බුණා. හැඳේ ලෑල්ටි ගල්ලා තමයි මේ දොරපින හදාගත්තේ. හදාගෙන මම ගල් ගෙඩි 100ක් විතර පුච්ච ගත්තා. පුච්චගෙන එසේ ඒත් කරගන්න විදියක් නැහැ. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන අම්මයි මා ඉන්නේ. මගේ නංගි ඉන්න නංගිටත් දේපොල මොකුත් නැහැ. ඉතින් අපි මම දර කැලි 100ක් පලාගෙන ගියාම රුපියල් 500ක් විතර හම්බෙනවා. හම්බෙලා ඕකෙන් තමයි හාල් කිලෝවක් දැම් හත්තෑ රුපියල් 200 25ක් විතර වෙනවා. බුලත් පුවක් ගන්නවා. මම බුලත් විතර කනවා.
බුලත්තුවක් ගන්නවා. ඉතින් ඒ ගත්තාම ඉතින් දැන් කරන්ට් එක නැහැ. ලාම්පු තෙල් ටිකක් ගන්න අපිට වත්කමක් නැහැ. පොල් තෙල් ටිකක් ගෙනල්ලා පාන් අල්ලලා තියෙන මහත්තයා බලන්න ඒක රැට පත්තු කර ගන්නවා. මම කළුගල් කැඩුවේ ඉස්සර. කළුගල් කඩලා මාව ගලෙන් වැටිලා මගේ ඔළුව කම්පනයක් තියෙනවා මට. ඒ ඔර්ලෝසිය තට්ටක් ගාලා සද්ද හැනකොට මට ඉන්න බැරුව යනවා. ඒ නිසා ඔර්ලෝසිය ඒ බැටි කැල්ල ගලවනවා වෙලාවකට ගල. ඔහොම ජීවත් වෙන්නේ. ඉතින් අම්මා වෙලාවකට නංගිල දිහාට යනවා. අලියනවා. අලිය ආපුහම ටෝච් නැහැ. ටෝච් එකක් ගන්න රුපියල් 500ක් 600ක් ඕනේ. ඉතින් ඊට පස්සේ ගිනි ගොඩක් අර දරපරණ දරපතුරු එක හොල්ලා දේවල් ගහ තියෙන අපේ මිස්තරා එතන දර ගිනි ගොඩක් ගහගෙන තමයි ජීවිතේ. හොළු අත්තක් බැඳගෙන ගියාම අලියා ඇවිල්ලා මාගේ කෙහෙල් ගස් ටික තේරම මඤ්ඤකා ටිකක් හිටවන්න තේරම ගැලෙව්වා. ඉතින් මේ තහඩු කෑ ටික මේ එක මහත් එක්ක අරන් දුන්නා. ඒකෙන් කොහොම හරි අර වනජීවකේ මහත්තුරු වගේ උදවලා ලී ටිකක් අරන් කපා ගන්න කිව්වා කැලේ එහා පැත්තෙන්. ඉතින් බොහොම අමාරුයෙන් තමයි මේ ජීවත් හදාගත්තේ මේක. මේකත් බොහොම අමාරු. දැන් වේයෝ නගලා තියෙන බිය අර මැටි බිත්ති අස්සෙන් අර වේය නගිනෝ. ඒකෙන් ලී දාලා තියෙනවද? ලී දාලා නැහැ. ලී දාලම නැතුව මැට්ටෙම නිබැඳලා තියෙන. ඉතින් අච්චුවානමක් යටට වැටිලා නැහැ. මැටි වලින් තමයි මහත්ය බැඳලා තියෙන්නේ. ඒ හින්දා මැටි දිගේ වේයෝ උඩ තේනවා. අලියනවද? ඔව් මහත්ය අලියනවා. අලිය ඇවිල්ලා ගේ වටේටම ඒ කාලියේ ලොකු අලියෙක් හිටියා. ඒ ලොකු අලියා ගේ ගාවටම එන. හැබැයි ගෙට නම් මුකුත් කෙරුවේ නැහැ. ගේ ගාව තිබිච්ච සේරම. ඊට පස්සේ මං හුළු අත්තක් බැඳලා යනකොට අපේ කොල්ලෙක් ඉන්න එහා පැත්තේ. කොල්ලා මායි දෙන්න ගිහිල්ලා බලනකොට මේ අලියා ළඟට මං ගිහිල්ලා මට පේන ඇස් පෙනීම අඩු වුණා. අඩුයි මට. මට දැන් අවුරුදු 53ක් වයස. මේ අලියා ළඟටම මං ගිහින් මං දැක්කේ නැහැ. පස්සේ අලියා ඔහොම යන දැන් හැමතැනම කරන්ට් වැට තිබුණාට ඒක කරන්ට් එක තිබුණාට අලි පෙරලගෙන එනවා. අලියා පෙරල තල්ලු කරත් පෙරලෙනවද මේක? ඔව්ම සර්. අනිවාර්යෙන් මේ ගේ කුඩු ඕනවා. පුළුවන්. ලුණු පැකට් එකත් අපි හංගගෙන ඉන්නේ. එව්වත් කණු අලුන් ආපුහම. හාල් ටිකක් පිළියගන්න බෑද? හාල් ලිපේති මම ඉතින් රැට තියාගන්න එක තමයි. දවල්ට රැට දෙකන මහල් කිලෝ ගිනයි කැටයක් රැට ලිපේ ගිනා අනිත් එක තියාගන්න අනේ පහුල් දානට කන්න. ඉතින් කොල් මාස එහෙම කුකුල් වන්සන් දැකු පාල නිකන් කුකුල් උනාගේ වල දක් ජෝ. 23 සෑම කෙනෙකුටම හීන තිබෙනවා. ඒ හීන සැබෑ කරගන්න සෑම කෙනෙකුටම හැකියාවක් නැහැ. සමහර අයට තිබෙන මහා ලොකු හීන. සමහර අයට තිබෙන්නේ එහෙම හීන නෙවෙයි. කොහොම වුණත් සමහර අයට මැරෙනකම් හීන සැබෑ කරගන්න බැහැ. ඒකට හේතුව තමයි දුප්පත්කම සහ අසරණකම්. තමන්ට ජීවත් වෙන්න නිවසක් හදාගන්න හීනේ සෑම කෙනාටම තිබෙනවා. නමුත් ඉතා වේල කන්න හොයාගන්න එකත් හීනයක් වෙච්ච මේ මවට තිබෙන නිවසක සිහිනිය මැරෙනකම් මිටුවන්නේ නැහැ. ඉතින් ඒ බව දන්නා නිසායි මේ විදිහට උදව් ඉල්ලන්නේ. ඒත් ඒක අහන්න කෙනෙක් හිටියොත් හොඳයි. නැතිනම් ඒකත් හීනයක් වෙලා යනවා. ඒ හීනය සැබෑ කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ කොතනක හෝ ඉපදීයත් නම් මේ වීඩියෝ එක ඔහුගේ හෝ ඇයගේ නෙත ගැටේවා යන ප්‍රාර්ථනයෙන් අප මෙය සමාජගත කරනවා. මේ කරවලගස්සව තම්බපන්ණි ගමේ ජීවත් වන එක පවුලක කඳුළු කතාවයි. ඔහොම තමයි මගේ ජීවිතේ. මේ බතල තමයි මේ පොඩි බතල වුණත් කොටාගෙන ගිහින් විකුණ ගන්නවා. විකුණන තමයි හාල් ටික හොයාගන්නේ. අපි හැමදේම හොයාගන්නේ. කවුද විකුණන්නේ? මගේ පුතා. පුතාගේ ගිහින් විකුණලා හාල් ගෙදර තුන පහ බඩු ටිකක් අරගෙන එනවා. බුලත් ටිකක් අරගෙන. කරුවලිය ඇදින් එළියට බැල බලනකොට මගේ පුතා වතුර ටැප් එක ගාව ආලියා. ඒ ගමන ගෙයට ඇවිදින් හුළු අත්තක් බැඳගෙන යනකොට හුළු අත්ත මග දිනිමුණා. නිමුණාට පස්සේ ආපහු හැරෙනකොට මාලියා කොල්ල අදුවගෙන අදුවගෙන එන හොන මාමත් මිදුලේ හිටගෙන ඉන්න මාත්ගේ ඇතුලට දුවන්න යනකොට එක පාට හැප්පිලා වැටෙනවා මාව. හැන රවුම් කකුල් තියෙන්නේ ලොකුම එකා තමයි එන්නේ. කාගෙන්වත් පීතක් ආධාරයක් නැහැ. ඉතින් ඔහොම කැලේ සත්තු වගේ ජීවත් වෙනවා. කියන්න කිව්වේ නෑ අපිට.
මිනිස්සු කියයි දන්නේ නැහැ මේ බුරු කියන්නේ කියලා. ඔව් එහෙමත් කියන්නත් ඉඳ තියෙනවා මේ ගම්වල මිනිස්සු.